හිත වෙනුවෙන් අද දවස අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට හෙට වෙනුවෙන් අද දවස අපේ වැඩසටහන ටික කාලයක් අතරමඟ නතර වෙලා තිබුණා රටේ තිබුණු යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක යලිත් අපි ඔබට සපත කරනවා සෑම බදාදා දිනකම ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපි සෝදානම් හෙට වෙනුවෙන් අද දවස අපේ කතිකාවත ඉතින් අද දවසේ අපේ විශේෂ ආරාධිතයා වන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුලත් ඒ වගේම YouTube නාලිකා තුලත් විශාල ප්‍රසිද්ධියක් උසුලන රටේ යම් කිසි වෙනසක් ඇති කරන්න ඕනේ කියලා විශාල හඬක් නගපු කෙනෙක් ඉතින් ඇය නමින් හඳුන්වනවා නම් ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන අයිබෝන් ඔබතුමියට අයිබෝන් ඔව් ඔබතුමිය දැන් පහුගිය කාලය පුරාවටම අරගලය පැවතුණු කාලය තුල යම්කිසි හඬක් නැගුවා අපේ රටේ තුල යම්කිසි සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ මෙහෙමයි කියලා පැහැදිලි කිරීම කරා දැන් අරගලය යම් තාක් දුරකට අඩපණ වෙලා තියෙනවා රජයේ මැදිහත් වීමෙන් එය නතර කරන්නට සමත් වෙලා තියෙනවා ඇතැම් පිරිස් කියනවා අරගලය නතර වෙලා නැහැ එය අපි තුල ජීවත් වෙනවා අපිත් එක්කම අපේ හදවතේ තියෙන දෙයක් මේ අරගලය කියලා දැන් මේ තිබෙන තත්ත්වයත් එක්කලා රටේ පවතින තත්ත්වය ගැන ජනතාවට සතුටු වෙන්න පුළුවන්ද පළමුවෙන්ම මම අරගලයේ හිටපු නැති චරිතයක් ඔබතුමිය මං ගැන හඳුන්වා දෙනකොට හැබැයි මම අරගලයට වඩා දේශපාලනිකව අරගලයක් කරමින් සිටින තැන කෙනෙක් ඒකේ එහෙම හඳුනුවත් හරි ලංකාවේ දේශපාලනයේ තිබෙන පැති තාමත් අපි හරියට අපිට අවශ්‍ය කරන විදිහේ ස්ථීරසාර රටක් නිර්මාණය කරගන්න තත්වයට හදාගෙන නැහැ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන නැහැ ඒ වගේම තමයි මේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන නැහැ ඒවට අපි අනිවාර්යෙන්ම අරගල කළ යුතුයි අරගලය කියන එක මම අර්ථකථනය කරනකොට හුඟක් වෙලාවට මම ඒක අර්ථකථනය කරන්නේ හුදු මාධ්‍ය මගින් හෝ කතාවෙන් නෙවෙයි අපි ඊට වඩා දේශපාලනිකව කරන්න පුළුවන් අපේ තරුණයන් දේශපාලනය තුල කරන යුතු අරගලය කළ යුතුයි ඒ කියන්නේ පිටිපස්සෙන් ඉඳගෙන ඉන්න කණ්ඩායමක් විදියට නෙවෙයි දේශපාලනය කරන කණ්ඩායමක් විදියට ඉස්සරහට පැමිණ මේ රට පිළිබඳව තමන්ගේ මතය ඉදිරියට ගෙන යා යුතුයි කියන එකයි දැන් වත්මන් ආණ්ඩුව විසින් යම් යම් නිර්ණායක ගෙනල්ලා තිබෙනවා රට ඉදිරියට ගෙනියන්න ඕනේ මෙන්න මේ ආකාරයට කියලා මේ යන ගමන් මාර්ගයත් එක්කලා රටේ ජනතාව විදිහට විශ්වාසයක් තියන්න පුළුවන්ද තව අවුරුද්දකින් දෙකකින් මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා මං හිතන්නේ අපේ රටට එහෙම කාලයකින් මේක මෙහෙ මේ අවුරුද්දකින් දෙකකින් මේ රට වෙනස් කරන්න පුළුවන් කියන මේ චින්තනය කතා කිරීම හරි කියලා. නමුත් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට තිබෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න අපි ඒකට අවශ්‍ය කරන විදිහේ යාන්ත්‍රණයක් කාලවකවානුවක් එක්ක හදාගත යුතුයි. අඩුම තරමින් අපේ විශේෂයෙන්ම මහ බැංකුවේ තිබෙන ප්‍රශ්නය සහ මේ ආර්ථිකයේ තිබෙන වැටීමේ තත්ත්වය වෙනස් කරගන්නට කාලයක් හදාගත යුතුයි. අපි මේ කාලය ඇතුළත මෙන්න මේ තත්ත්වයෙන් මේක වෙනස් කරන්න පුළුවන් කියන ඒ අදිෂ්ඨාන මාර්ගයත් එක්ක ගමන් කරන්න පුළුවන් වෙච්ච වැඩපිළිවෙලක් හදාගත යුතුයි. ඒ අනුව නිර්ණය කළ හැකි අපිට තව අවුරුදු දෙකක් ඇතුළත මේ තිබෙන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියලා. මම හිතන්නේ තාම ඒ තත්ත්වය අපිට පේන්නේ නැහැ. ඔව් දැන් රටේ යම්කිසි ආර්ථික වෙනස් වීම වලට ලක් වුණා රටේ ජනතාව විදිහට මේ වෙලාවේ බොහොම අසීරු තත්වයක ඉන්නේ විශේෂයෙන්ම කියනවා නම් කාන්තාව තමයි දන්නේ gedara වියදම් කොහොමද පරිමහගන්නේ කියලා මොකද ස්වාමි පුරුෂයා වැටුප ගෙනල්ලා දුන්නට පස්සේ ඒක මාසයක් පුරා කලමනාකරණය කරන්න ඕනේ ගෘහණිය මේ වෙලාවේ ඇත්තටම මානසිකව වැටිලා ඉන්නේ ගෘහණියන් කොහොමද තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙනලා දෙන වැටුපෙන් කොහොමද තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එදිනෙදා වියදම් කටයුතු මේ සියල්ල කරන්න කියලා මේ වෙලාවේ ඔබ ගෘහණියක් ඔබ මවක් ඔබ වෘත්තිමය වශයෙන් ශක්තිමත් කාන්තාවක් මේ වෙලාවේ අපේ ගෘහණියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද ඔවුන්ගේ මානසික මට්ටම හදාගන්න මම හිතන්නේ අපේ සමාජය අපේ රට පීතෘමූලික සමාජයක්
එනිසා අපේ කාන්තාවන් හුඟක් වෙලාවට ගෙදර ඉන්නේ. කාන්තාවගේ ගෙදර දරුවෝ සහ ගෙදර තමයි කාන්තාවගේ මූලික වගකීම වෙලා තිබෙන්නේ. සහ ඒගොල්ලන් එක කැමැත්තෙන් බාර අරන් තිනු රැකියාව කරන කාන්තාවන්ට අමතරව මම හිතන්නේ ඒ කාන්තාවන්ට තමයි දැඩිම අපහසුතාවය තිබෙන්නේ. විශේෂයෙන්ම ආහාර ප්‍රශ්න සහ සැමියාගේ පඩියපත අවශ්‍ය ප්‍රමාණයක් නැතිවීම අද තිබෙන සියලුම දේ ගන්න ගියාම ඉතාමත් ඉහළ මිලක් ගෙවන්න වෙලා තිබෙනවා. මාස 5කට කලින් තිබිච්ච මිලට වඩා 4-5 ගුණයක වැඩි මිලක් ගෙවන්න වෙලා තිබෙනවා ආහාරවලට. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් පවුලේ සෞඛ්‍ය, පවුලේ පෝෂණය, පවුලේ නිසි ආහාර ක්‍රමවේදය මේ සියල්ලට මුහුණ දෙන කෙනා තමයි අම්මා. ගෙදර අම්මා. අම්මට තමයි දැනෙන්නේ සහ අම්මට තමයි හරි අමාරු දරුවන්ගේ ආහාරය හරියට දැන් පසුගිය දවස් මට අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ හැමතුමා කිව්වා අඩුම තරමේ අපේ පාසල් දරුවන්ට එක ආහාර වේලක් හරි අපි දෙන්න ඕනේ. මොකද අපේ දරුවන්ට නිසි පෝෂණය නැහැ, ඉගෙන ගන්න බෑ ආහාරයක් නැතිකම නිසා දරුවෝ වැටෙනවා. ඉතින් මේවා විශාල ප්‍රශ්න අපිට ජාතියක් හැටියට රටක් හැටියට මොහොන පාන්න වෙලා තිබෙන අපේ දරුවන්ට පෝෂණය නැතිවීම. අම්මට මේක දැනෙනවා ඉතාමත් විශාල ප්‍රශ්නයක් විදියට. දරුවන් පාසල් යවන්නේ කොහොමද හරි ආහාරයක් නැතුව, කොහොමද තමන්ගේ සැමියා වැඩ කරන්නේ හරි ආහාරයක් නැතුව. ඒ නිසා අම්මලාට මේ වෙලාවේදී පුළුවන් තරම් අර පිරිමැස්මෙන් කටයුතු කරන්න සහ රට තමන්ගේ ගෙදරට අවශ්‍ය කරන ප්‍රෝටීන් ආහාර වේලක්, විශේෂයෙන්ම අපි මාළු මස් නැති වුණත් ඇට වර්ග ප්‍රෝටීන් වර්ග තිබෙන ආහාර වේලක් ගත්තොත් දවසකට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය ශරීරයට ලැබීම නිසා අම්මා කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් පෝෂ්‍යදායී ආහාරයක් ලැබුණා කියලා. විශේෂයෙන්ම සෝයා වර්ග ආහාරයට එකතු කර ගැනීම, ඒ අමතරව ඇට වර්ග, අල වර්ග, මේ ආදී ප්‍රෝටීන් සහිත කෙඳි සහිත පලා වර්ග අපිට ගන්න පුළුවන්කම තිබෙනවානේ. විශේෂයෙන්ම අවධානය යොමු කරගත යුතුයි ප්‍රෝටීන් වර්ග සහිත ආහාර වේලක් ගන්න. අම්මට පොඩි සැලැස්මක් හදා ගන්න වෙනවා. අම්මා හදා ගන්න ඕන කරනවා අඩුම තරමේ ගෙදර ගබඩාවක් කරගන්න සති දෙකකටවත් ප්‍රමාණවත් ආහාර. ඒ සති දෙකකට ප්‍රමාණ ආහාර ටික ඔක්කොම ඉවර වෙනකන් ඉන්නේ නැතුව එක සතියක ආහාර ඉවර වෙනකොට ආපසු ඊළඟ සතියට ආහාර එකතු කර ගැනීම අම්මා විසින් කළ යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන්කම ලැබෙයි අමාරුවෙන් හරි මේ කාලය පසු කරගන්න පෝෂණ සහිත ආහාරයක් එක්ක. ඔව්. ඕනෑම රටක අනාගතයේ බවට පත්වෙන්නේ තරුණ පරපුර. දැන් මේ රටේ තිබෙන ආර්ථික කඩාවැටීමත් එක්කලා ඊළඟට අපහසුතාවයට තමන්ගේ අනාගතය පිළිබඳ ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙන රටේ තරුණ පරපුර. දැන් අද වෙනකොටත් අපි දකිනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඒ කාර්යාලය ඉස්සරහට ගියොත් විශාල පෝලිම් දක්නට ලැබෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා ලංකාවේ තරුණ පරපුර විශාල වශයෙන්. ඉතින් රට පිළිබඳ අනාගතය පිළිබඳ යම්කිසි නිශ්චිතභාවයක් නැති නිසා තමයි ඔවුන් මේ විදිහට විදේශගත වන්නට සූදානමින් ඉන්නේ. එවැනි වූ තීරණයක් අරගෙන ඉන්න තරුණ පරපුරට ඔබතුමිය විද්වත් කෙනෙක් විදිහට විදේශ රටවල්වල ගිහිල්ලා රැකියාවල් කරලා ඒ අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මම අවුරුදු ගණනාවක් තිස්සේ විදේශ රටක ඉහළම තලයේ රැකියාවක් කරන කෙනෙක් හැටියට මම දැක්ක දේ තමයි මගේ රටේ වටිනාකම දැනෙන්න නම් ඔබ වෙනත් රටකට යන්න ඕනේ. හැබැයි ඔබ දුවන දරුවෙක් විදිහට නෙවෙයි වෙනත් රටකට යන්න ඕනේ. ඔබ යන්න ඕන කරන්නේ වෙනත් රටේ තිබෙන තත්ත්වය වටහා ගැනීමට හැකි ඔබේ රට ගැන හොඳ අවබෝධය තියෙන දරුවෙක් විදිහටයි. මම අපේ රටේ තිබෙන සම්පත් මම කියන්නේ ලෝකෙටම ඩෙලිකසි එක තමයි ලංකාව කියලා. ඒ කියන්නේ මන් දන්නේ මට කාලේ තියෙනවද කියලා කතා කරන්නේ. දැන් විශේෂයෙන්ම අපි අප්‍රිකානු කලාපයේ දිහා බලනකොට අප්‍රිකානු කලාපයේ තිබෙන විශේෂ ආහාර, හැම කලාපයකටම තමන්ගේ ආහාරයක් තියෙනවනේ, ඒ විශේෂ ආහාර වර්ගය තමයි ෆූෆු. ෆූෆු කියලා කියන්නේ ලංකාවේ අපි කියන තලප
අපි අර මේ කුරක්කන් වලින් හදන තලප කියලා එක හදනවනේ. ඒ තලප වගේ එකක් තමයි අප්‍රිකාවේ මිනිස්සු බත් නෙවෙයි කන්නේ තලප. ඒ තලප හදන්නේ මයොක්ක පිටි වලින්. මයොක්ක තම්බලා ඒක හොඳට තලලා තලලා ඉවර වෙලා තමයි හදන්නේ. ඒකට තමයි බණ්ඩක්ක හොදි හරි මොන හරි එළවලුවක් එක්ක අරක තමයි ඒගොල්ලන්ගේ ආහාරය. මේක ඕනම අප්‍රිකානු හෝටලයකට ගේකට ගියොත් මුළුමනින්ම මේ ආහාරයේ තියෙනම ආහාරයක්. එතකොට ලංකාවේ අපි බැලුවොත් අපිට කිසිම මේ ගැන වටිනාකමක් නැහැ. ඊළඟට අපි යමුකෝ යුරෝපයට. යුරෝපයේ හැම තැනම ගියොත් අනිවාර්යයෙන්ම අල තමයි ඒගොල්ලන්ගේ ඩෙලිකසි එක. එක්ක අල පෝරණුවේ දානවා, එක්ක අල බදිනවා, එක්ක අල තම්බල සලාද හදනවා, නැත්නම් මෑෂ් පතෑතු කියන මේ විදිහට අල. දැන් ලංකාවේ අල වර්ග ගත්තොත් ඔයාට තේරෙන්නේ අපිට තිබෙන අල වර්ගවල නම් කීයද කියලා. දන්තිල, කිරියල, ගහල, හැඬල, මයොක්ක, බතල නේද? ඉන්නල අල වර්ගම තිබෙනවා මම හිතන්නේ එක 50ක් විතර. ඒ නිසා අපේ රටේ අයට අර යුරෝපයේ තියෙන ඩෙලිකසි එක වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට තිබෙනවා. ඒ වගේම තමයි ඒ ලෙවලු. දැන් ආසියාවේ අපි වැඩියෙන්ම දන්නේ ඉන්දියාවනේ. ඉන්දියාව දිහා බැලුවොත් බලන්න ඉන්දියාවේ කතා කරන හැම තැනම එළවලු ව්‍යංජන තිබෙන. ලංකාවේ එළවලු බැලුවොත් අපිට නම් නැහැ ඒ එළවලු. ඒ තරම් අපේ අලුත් තරුණ ළමයෙක්ගෙන් ඇහුවොත් අපේ රටේ වැවෙන එළවලු කියන්න කියලා අපේ ළමයි දන්නේ නැහැ. ඊතරම් එළවලු ප්‍රමාණයක් මේ රටේ තිබෙනවා. අපි හිතමු අරාබි ඩෙලිකසි මොනවද කියලා. අරාබි ඩෙලිකසි වල තිබෙන වඩාත්ම වැදගත් තේ තමයි තේ. තේ පානය කරන එක, බත් කන එක, කප්සා. අපේ රටේ හාල් වර්ග තිබෙනවා 1000 ගානකට වැඩිය. ඒ කියන්නේ අපිට ඕන ඕන විදිහට පොඩි ඇට හාල්, ලොකු ඇට හාල්, රතු බත්, සුදු බත් නේද? තම්බා ගත්ත හාල්. අපේ හාල් වල ඉතිහාසය අවුරුදු 6000කට වැඩිය පැරණි ඉතිහාසයක්. එතකොට මම තව චුට්ටක් කියනවා. එතකොට මේ මේ ජපාන් මේ සීත තියෙන ඒ අයගේ ඩෙලිකසි එක ගත්තොත් මොනවද ඒ අයගේ ඩෙලිකසි එක? ටී කල්චර් එක. තමන් ඕනම කෙනෙක් ආවොතින් ඒගොල්ලන් මේ ගේන්නේ ටී කල්චර් එක. ටී කල්චර් එක විතරක් නෙමෙයි දන්තිල වලින් හදපු කේක් දෙනවා. අපේ රටේ වටක්ක වලින් හදපු කේක් කන්න නෑ. දන්තිල වලින් හදපු අල වලින් හදපු කේක් නෑ. මේ රටේ මිනිස්සුන්ට මේ රටේ අගය වැටහිලා නෑ. මේ රටේ වටිනාකම වැටහිලා නෑ. ලෝකයේම ඉන්න රටවල් වල ඉන්න හැම ජනතාවකටම කන්න දෙන්න පුළුවන් වෙච්ච විදිහේ කන්න දෙන්න පුළුවන් දේවල් වැවෙන රටක්, බීජ තිබෙන රටක්. මේ රටේ ඒ වටිනාකම තේරෙන්නේ නැති නිසා අපිට වෙනත් රටවල් වල අගය මහ ඉහළට පේනවා. අපේ මිනිසුන්ට ඩෙලිකසි එක වැඩි වෙලා. මුරුංග තිබේ වටිනාකම නැති මිනිසුන්ට මුරුංග ගැන වටිනාකම දැනෙනවා. අපේ මිනිසුන්ට මුරුංග විතරක් නෙවෙයි කොළ වර්ග එක 60ක් විතර තිබෙනවා. මොනවද ඔබේ ගෙවත්තේ නැති කොළ වර්ගය? මොකද්ද අපිට කන්න බැරි කොළ වර්ගය? කොස් කොළයත් අපිට තිබෙනවා. අපිට නැති જાතියක් නැහැ. අඹ කොළයත් අපිට විකුණන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ අපිට නැති වෙලා ගිහිල්ලා තිබෙන්නේ අර ශක්තිමත් චින්තනයයි. ශක්තිමත් චින්තනය මොකක්ද? තමන්ගේ රට දාලා දුවන මිනිස්සයව නතර කරලා පුතේ උඹ මේ රට වෙනුවෙන් ඉන්න ඕනේ කියලා කියන්න පුළුවන් වෙච්ච චින්තනය නැති වෙලා ගිහිල්ලා තිබෙනවා. අන්න ඒ චින්තනය නැතිවීම නිසා තමයි උඹ ඩොලර් අරගෙන වරෙන් කියලා අපේ දරුවව අපි යවන්නේ. අපේ දරුවව අපි යවනවා උඹ මාසෙකට අපිට පඩියක් එවපන් කියලා. අපේ දරුවව අපි යවන්නේ උඹ කොහේ හරි කමන්නේ මොන හරි දෙයක් කළා මේ රට සල්ලි එවපන් කියලා. මේ රට ගොඩ නගන්න නම් ඒක නෙවෙයි කරන්න ඕන දේ. මේ රට ගොඩන්න නගන්න නම් මේ රටේ ඉන්න දරුවට අවබෝධ කරලා දෙන්න ඕනේ උඹ තනකොළ හිටෙව්වත් සල්ලි හම්බ කරන්න පුළුවන්. අද ලෝක ආර්ථිකයේ සත්තුන්ට ආහාර නිෂ්පාදනය කරන රටවල් කීයද තිබෙන්නේ? විශේෂයෙන්ම ගත්තොත් බ්‍රසීලය. බ්‍රසීලය හම්බ කරන දලදේශීය නිෂ්පාදනයෙන් 145% ආර්ථිකය හම්බ කරන්නේ හරකුන්ට කෑම හදලා. කිරි හරක්ට දෙන ආහාර නිෂ්පාදනය කළ තමයි ඒගොල්ලෝ දලදේශ නිෂ්පාදනය කරන්නේ. අපේ රටේ තරම් කොහේවත් ඔයා දැකලා තියෙනවද තනකොළ නැති තැනක්?
වැවෙන්නේ නැති භූමියක් දැකලා තිබුණාද මේ ලංකාවේ මුළු රට වටේම වැවෙන්නේ නැති තැනක් නැහෙනේ ඒ කියන්නේ මේක සල්ලි හම්බ කරනවා නම් මේක තමයි නියමම දැන සල්ලි හම්බ කරන්න හැබැයි මේක කරන්න ඒ නිර්මාණය කරන්න පුළුවන් වෙච්ච නිර්මාණ ශක්තිය සහ ඒ ශක්තිය බලය තියෙන නායකයෝ නැහැ මම තව පොඩ්ඩක් අරගෙන එකම උදාහරණයක් කියනවා මොකද මම දකින්න නායකෙක් ඉන්නවා මැන්ඩෙලා මම මැන්ඩෙලාලා හැමතැනම බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැන්ඩෙලාගේ ජීවිත කතාවේ මැන්ඩෙලා එක පුංචි කතාවක් කියලා දෙනවා එයාගේ ගුරුවරු කොහොමද එයාව මැන්ඩෙලා කෙනෙක් බවට පත් කරේ කියලා මම හිතනවා ඒක මගේ රටේ හැම දරුවෙක්ම අවශ්‍ය කරන කතාවක් මැන්ඩෙලාගේ ටීචර් මේ පාසලේ ගුරුවරයා කියනවා එක මිනිස්සෙක් හිටියලු साउथ अफ्रिका मे जोहान्सबर्ग ये मनुष्या गेदर तनियम तम इंदे तनियम इनकोट हेमदाम सदन गेयतुले भय हितेन कै गहन मनुष्य भय सदन दुर्वल गहन सदन मे खड़न बड़ खड़न सदन मेहन एहनकोट मेक इवसगांड बे मे मनुष्य हितोल वेडाकने मीतने इनक महा खरदरियाक मट मगे वेडकरगाने मे गेदर हेम एतुले मे इन उम यू पेरे मे गेदर दाल मम वेनकोटारी पदा වැගන්නේ කරගෙන ඒකේ නැගලා බඩු ටිකක් පටවගෙන යනවලු දැන් ඔහොම මගේ යනකොට කිලෝමීටර් දෙකක් විතර යනකොට එක ඒ ඒ ඒ යාගේ මේ මේ අංකල් කෙනෙක් පාරේ ඉඳලා වාහනේ නතර කරනවා වාහනේ නතර කළා කියලා මේ කොහෙද පුතේ යන්නේ මේ මොකද මේ මේ බඩු ඔක්කොම පටවගෙන මොකද මේ ගෙවල් අතහැරලා යනවාද එහෙම කියලා ඇහුවලු එකපාරටම මේ 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 පුතා උත්තර දෙන්න කලින් වෑන් එක ඇතුලේ ඉන්න කෙනෙක් කියලා අපි යනවා අරේ පදිංචි වෙන්න කියලා තේරුණාද එතකොට මේ 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 මේකේ කතාව තමයි मगे टीचर मट इगन प्रश्न पलायम हरिदे प्रश्न वलट मुहुन दीम රටකට ප්‍රශ්න එන්න එන්න ඒ රට හරි ක්‍රමයකට යොමු වෙනවා හරි මාවතක් හදා ගන්න ඕනේ අපි දැන් වැටිලානේ තිබෙන්නේ අවුරුදු ගාන්ටම අපිට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බැරි වෙලා තිබෙනවානේ දැන් එහෙනම් හරි තීරණ ගත යුතුයි දැන් අපි ගොඩ නැගිය යුතුයි ඔව් ඔබතුමිය මේ පැහැදිලි කරපු කතාවත් එක්කලා මට තේරුනේ දැන් අපි අධ්‍යාපනය ලැබපු කාලේ ඉඳන්ම දරුවගේ මනසට ලබා දෙන්නේ යපු මානසිකත්වයක් ඒ කියන්නේ එක්ක රජේ රැකියාවක් කරන්න එහෙම නැත්නම් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනේරුවරයෙක් වෙන්න කවදාවත් තමන්ගේ දෙයක් නිර්මාණය කරන්න තමන්ගේ දෙයකට තමන්ගේ වෘත්තියකට යොමු වෙන්න දරුවව බිහි කරන්නේ නැහැ මේ මේක වෙලා තියෙන්නේ අපේ මේ අධ්‍යාපන සැලසුමේම නෙමෙයිද මේකට මොකද්ද හොයන්න ඕනේ විසඳුම මොකක්ද ඕක ඉතාමත්ම වැදගත් කතිකාවක් මම හිතන්නේ නැහැ අපි දෙන්නට ඕක සුළුවෙන් කතා කරලා නතර කරන්න පුළුවන් කියලා අධ්‍යාපනය අද විශේෂයෙන්ම අධ්‍යාපනයේ බැමිනේ අධ්‍යාපනයේ විෂයමාලා නැහැ අධ්‍යාපනයේ විභාග නැහැ අධ්‍යාපනයේ ටැග් නැහැ ඩිග්‍රී නැහැ දැන් අපි ඉන්න ලෝක අධ්‍යාපනයේ පරිණිම අධ්‍යාපනයේ ඇයි මම මේ පැරණිම අධ්‍යාපනය කියලා කියන්නේ සොක්‍රටිස් කෙනෙක්ට ඩිග්‍රී එකක් තිබුණේ මේ මේ ප්ලේටෝ කෙනෙක්ට ඩිග්‍රී එකක් තිබුණේ එතකොට අපි කතා කරන ෂේක්ස්පියර් මහාගත්කතු ලේකකයාට මේ විශ්වවිද්‍යාලයෙන් ගත්ත පශ්චාත් උපාධියක් නේ එතකොට ඒ වගේම තමයි අපේ රටේ ඉතිහාසය ගත්තොත් අපි හොඳ ලේඛන කලාවක් තිබෙන ඉතාමත්ම දක්ෂ තාක්ෂණය හොඳ සම්භවයක් තිබෙන මිනිස්සු අපි මේ ඇඳුම් අඳින විදිහ ඔබ ඔබතුමිය හිතන්නේ මේකට ඉතිහාසයේ අවුරුදු 100යි කියලාද අවුරුදු 200යි කියලාද අපි හොඳට රෙද්දක් වියලා අඳින්න පුළුවන් ඇඟ වැහෙන්නේ ඇඳුම් අඳින මිනිස්සු කියලා කියන්නේ ශිෂ්ට සම්පන්න මිනිස්සු ඒ මිනිස්සුන්ගේ ගෘහ නිර්මාණය ඒ මිනිස්සුන්ගේ ආහාර රටාව අපේ ආහාර රටාව ලෝකෙ කොහෙවත් ඔබට හමු වෙන්නේ නැණි මම ඒක කිව්වේ ලෝකෙම ඩෙලිකසි එක ලංකාවේ ඇතුලේ තිබෙනවා කියලා
එතකොට ලංකාව මෙහෙම වෙන්න තාම දක්ෂ මිනිස්සු ඉඳලා තිබෙනවා මේ රටේ. දක්ෂ ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසය හැදුනේ කාලයක් තිස්සේ පරිණාම වෙච්ච මිනිස්සු ජීවත් වෙච්ච නිසායි. පරිණාම වෙච්ච මිනිස්සු කියලා කියන්නේ හික්මීම. පළවෙනි දේ හික්මීම, ඉවසීම, ගුණය, කතා කරනකොට දැනෙන වටිනාකම, අම්මට තාත්තට සලකන සැලකීම, වැඩිහිටියන්ට කරන ගෞරවය, මේවා පොතපතෙන් ගන්න බෑ අපිට. මේක තමයි අපේ සමාජය. මේ සමාජයේ මත තමයි අපේ සංස්කෘතිය පිහිටා තිබෙන්නේ. අපේ සංස්කෘතිය තමයි අපේ අධ්‍යයනය. අපේ අධ්‍යයනය තමයි අපේ අපිට තිබෙන අපේකම. මේක ලෝකෙ ගෘහෙ කොහෙවත් ඔයාට හොයාගන්නේ නැහැ. අපි ගස කපන්නේ නැහැ ගහට දැනේ කියලා. අපි සතෙක් මරන්නේ නැහැ සතාට රිදෙයි කියලා. මේ සංකල්පය වෙන රටවල් වල නැහැ. වෙන රටවල් වල ඒකෙ තිබෙන්නේ භෞතිකමය දැක්මක් විතරයි. එහෙම නැත්නම් ආර්ථිකමය දැක්මක් විතරයි. අපි ආර්ථිකමය දැක්මට වඩා එහාට ගිය අපිත් එක්ක ගැටීම, අපිත් එක්ක තිබෙන විශාල බන්ධනයක් අපි කරනවා. අපේ පෞල් ජීවිත, අපේ පෞල තුල තිබෙන බැඳීම, අපි තාමත් ඒක ඒ විදිහටම ඉන්නෝ. ඇයි එහෙම ඉන්නේ? මේක තමයි අපි ආරක්ෂා කරගෙන ඇවිත් තිබෙන දේ. අපි අපිට අපේ ගෙදර, අපේ තාත්තා අම්මා කියලා කියන්නේ අපි අපි ගෙදර දේවත්වෙනේ. අපි සලකන සැලකීම කවුරුත් අපි ඒක කරන්නේ නැහැ. වෙනත් සමාජවල දරුවෙක්ට පුළුවන්. අද අද අපේ රටේ දරුවෝ ලෝකෙ වටේ ගිහිල්ලා ඉගෙනගෙන ඉන්නවා. හැබැයි ඒත් කොහේ ගියත් අනිවාර්යෙන්ම ඒගොල්ලන් බලන්නේ එතනත් ගිහිල්ලා අපේ සංස්කෘතියම කරගෙන යන්නේ. අපේ දරුවා වෙන වෙන තැනකට අනුගත වෙන්නේ නැහැ නිලේසින්. ඒකට හේතුව අපි අපේ ආහාර රටාව, අපි කතා කරන මේ භාෂාව, අපි කතා කරන, මම මේ සිංහල භාෂාව විතරක් නෙවෙයි අපේ දෙමළ භාෂාවත් ඒ වගේ. තාම ප්‍රෞඪ ඉතිහාසයක් තිබෙන භාෂාවක් දෙමළ භාෂාව, දෙමළ සංස්කෘතිය. මේ සියල්ල මේ රට තුළ ඉන්න සියලුම සහජීවනයෙන් ජීවත් වෙන අපි සියලු දෙනාම එකම පිරිසක් වෙලා තිබෙනවා. එකම සංස්කෘතියක්. මේක තමයි අපේ ලංකාවේ තිබෙන සංස්කෘතිය. පුදුමාකාර මනුෂ්‍යත්වයක් තිබෙනවා. මිනිසුන් තුළ තිබෙන ආදරය. අපි අපේ රට මේ බංකොලොත් වෙලා කියලා දැන් හැමෝම කියනවා. ඒත් ඔබේ ගෙදරට කවුරු හරි කෙනෙක් ආවොත් ඔබ අනිවාර්යෙන්ම දෙන්න පුළුවන් ඉහළම විදිහෙන් ආහාර වේලක් දෙනවනේ, තේ කෝප්පයක් දෙනවනේ, වතුර වීදුරුවක් දෙනවනේ. අපි කියන්නේ ඉහළ සංස්කෘතියේ එකට කාලා එකට බිල ගෙවන්න නැතුව යන මිනිස්සුනේ ඉන්නේ. වතුර වීදුරුවක් ගන්න පුළුවන්ද? පාර ගිහිල්ලා කාගෙන් හරි වතුර වීදුරුවක් කිව්වොත් කවුරට වතුර වීදුරුවක් දෙනවද? එහෙම සංස්කෘතියක් අපි ඉහළ සංස්කෘතිය කියලා කියනවා. අපේ රටේ තරම් මානුෂීය සංස්කෘතියක් කොහෙවත් නැහැ ලෝකේ. මම හිතනවා අපේ රට මේ තරම් ප්‍රශ්න හමුවෙත් අපි තාමත් ඒ බැඳීම මත තමයි මේ තත්ත්වයෙන් සිටින්නේ කියන එක. අපි මේක වෙනස් කරගන්න ඕනේ. අපේ රටේ අගේ අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒක තමයි පටන් ගන්න. ඔව්, අපේ කතා බහ වෙලාවත් එක්කලා ගත වුණා. මෙතුමියගේ කතා වහගෙන ඉන්නකොට වෙලාව ගත වෙනවා දැනුනෙත් නැහැ. ඉතින් අපි අවසාන වශයෙන් එතුමියගෙන් අහන්නට කැමතියි. දැන් අරගලයක් අවසන් වුණා. රටේ යම්කිසි වෙනසක් බලාපොරොත්තුෙන් තමයි තරුණ පිරිස් යම් යම් සමාජ ක්‍රියාකාරීන් මේ අරගලය පටන් ගත්තේ. නමුත් යම් යම් බලපෑම් මත එය යම් තාක් දුරකට අඩාල වෙලා දැන් මේ වෙනකොට ඉතාමත් තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා අපේ රට. ජනතාව බලාපොරොත්තු වුණ වෙනස අපිට ඉදිරියේදී කරන්න නම් ජනතාව විදිහට මේ වෙලාවේ කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩය දෙන ගමන් අපි අපේ කතාව අවසන් කරමු. ඔබතුමීට අවස්ථාව තියෙනවා ඒක පැහැදිලි කරන්න. මම විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනතාව කියලා කියන්නේ මේ රටේ නියම අයිතිකරුවා. රට පදනම් වෙලා තිබෙන්නේ ඒ රටේ ජනතාව මතයි. රටේ ජනතාව තමයි තීරණය කරවන්න ඕන කරන්නේ කවුද මේ රටේ නායකයා විය යුත්තේ කියන එක. ඒ වගේම මේ රටට අවශ්‍ය කරන ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද කියන එක. ඒ නිසා අපි පිටුපස්සෙන් ඉඳගෙන
චන්දෙකට ගිහිල්ලා නායකයෙක් තෝරලා ඊළඟට අපේ කටයුත්ත ඉවරයි කියලා හිතනවා නම් මම හිතනවා ජනතාවට ඊට වඩා ලොකු වගකීමක් තිබෙනවා. අපි කටයුතු කරලා පත් කරන නායකයා පමණක් නෙවෙයි අපිට මොකක්ද වමනා කරන්න කියන එකත් ජනතාව කියන්න ඕනේ. දිගින් දිගටම කියන්න ඕනේ. ඒ වගේම තමයි අපි පත් කරලා යවන නායකයන් අපිට අවශ්‍ය දේද කරන්න කියන එකත් අපි නිරන්තරයෙන් බලන්න ඕනේ. මේක එක දෙයක්. තනි දේ තමයි තරුණ දරුවන්. තරුණ දරුවන් තමයි මේ රටේ කොඳුන ආරටිය. අපිට වැඩිහිටියාගෙන් ලබා ගන්න පුළුවන් උපදේශය සහ ඉතිහාසය වගේම තරුණ දරුවාට තිබෙනවා. තරුණ දරුවා දැනගත යුතුයි ලංකාව දියුණු තලයකට ගේන නම් අනිවාර්යෙන්ම තරුණ දරුවාගේ ශක්තිය මත තමයි ඒක කරන්න පුළුවන් කියන එක. තරුණ දරුවාට පුළුවන් කමක් නැහැ ඒ වගකීමෙන් එළියට යන්න. ඔබ අවුරුදු 16ක් මේ රටේ ඉගෙනගෙන ඔබේ ලත් අධ්‍යාපනයට ඔබේ වගකීම විය යුත්තේ රටේ අනාගතය ඔබ බාර ගැනීමට ඉදිරිපෙළට එන තරුණ දරුවෙක් බිහිවීමයි. ඔබ රටට අවශ්‍ය කරන දරුවෙක් බිහිවීම සඳහා පර්යේෂණ ඥානය අවශ්‍ය කරනවා. අධ්‍යක්ෂකම අවශ්‍ය කරනවා. ඒ වගේම හරි දේ කිරීම අවශ්‍ය කරනවා. වැරද්දට එපා කියන තරම් පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම අවශ්‍ය කරනවා. හොරකම කරන්නේ නැතිව සත්‍ය දකින දරුවෙක් බිහිවීම අවශ්‍ය කරනවා. මම හිතන්නේ මේ ටික හොඳටම ඇති අපි අපේ රට ගොඩනගා ගන්න. රටේ දේ අගය කරන හරි දේ කරන තරුණ කණ්ඩායමක් බිහි වුණොතින් අපේ අනාගතය ඉතාමත් සාර්ථක වෙනවා අනිවාර්යෙන්. ඔව් හෙට හොඳ රටක් බිහි කරන්නට අද අපිට කරන්න යුතු දේ පිළිබඳව තමයි අපි හෙට වෙනුවෙන් අද අපේ වැඩසටහන මේ කතා බහෙන් ඔබට පැහැදිලි කරන්නට උත්සාහ කළේ. ඉතින් අද දවසේ අපේ කතා බහට එකතු වුණු ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන එතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි යළිත් දවසක එතුමියව සම්බන්ධ කරගනිමින් මීට වඩා හරවත් කතා බහක් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. මොකද එතුමියගෙන් ගත යුතු දේවල් බොහෝමයි. රටක් විදිහට අපි මේ ඉන්න තැනින් නැගිටින්නට ඇගේ තියෙන අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්න එක අපි යුතුයකමක් විදිහට සලකලා ඉදිරියටත් එතුමියත් එක්කලා තවත් කතා බහ කරන්නට අපි සූදානමින් ඉන්නවා. හෙට වෙනුවෙන් අද දවස වැඩසටහන් එතුමිය වෙනුවෙන් වෙන් කරන්නට අපි සූදානමින් ඉන්නවා. ඉතින් අදට අපිත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් ජයග්‍රහී දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හෙට වෙනුවෙන් අද දවස